ඔයා හිතනවද ඔයාගේ ජීවිතය ඔයා උපරිමයටම ජීවත් වෙනවා කියලා? එහෙමත් නැතිනම් ඔයා හිතන්නේ ඔයා ජීවිතය විනාශ කරලා දමනවා කියලාද? ජීවත් වෙලා ඉන්නකොට අපි මේ වගේ දේවල් ගැන සිතීම සාමාන්‍ය දෙයක්. ඔයත් මේක ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා නම් අද අපි මේකට හොඳ ආලෝකයක් අල්ලලා ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරමු. මම අද කියන්න යන්නේ ඔයා ජීවිතය විනාශ කරගන්නවාද කියන්න ලක්ෂණ හතක් ගැනයි. අංක 1. ඔයා හැම දෙයක් ගැනම ඕනවට වඩා සිතනවා. ඔයත් අනාගතය ගැන ගොඩාක් හිතනවද? ඔයාට පාලනය කරන්න බැරි අනාගත සිදුවීම් ගැන ඔයත් සිතනවාද? නිස්කලංක තැනකට ගිහිල්ලා ඔයා කරපු වැරදි වලින් ඔයා පාඩමක් ඉගෙන ගන්නවාද කියලා හොඳින් කල්පනා කරලා බලන්න. ඒ කරලා මොනවද ඔයා නැවත නැවත කරන වැරදි කියලා ඔයාගෙන ඒවා ඉදිරි අනාගතයේදී සිදු නොකරන්න වග බලා ගන්න. නමුත් ඕනවටත් වඩා සිතීම කියලා දෙයක්ත් තියෙනවා. ඔයත් මේ වගේ ගොඩාක් සිතන කෙනෙක් නම් ඔයාගේ ජීවිතයත් පෙට්ටියක් ඇතුළට දාලා ලොක් කරලා තියෙනවා වගේ වෙන්න පුළුවන්. අංක 2. ඔයා ඕනවටත් වඩා මහන්සි වෙලා වැඩ කරනවා. වැඩ කිරීම සහ ජොබ් එකක් තිබීම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ඊටත් වඩා හොඳයි ඔයා කරන ජොබ් එක ඔයා උද්‍යෝගයෙන් සහ සතුටින් කරන එකක් නම්. නමුත් මේ වගේ රැකියා අපි හැමෝටම ලැබෙන්නේ නැහැ. ඔයා මේ රාජකාරී ජීවිතය බැලන්ස් කරගත්තේ නැත්නම් සමාජීය වශයෙන් ඔයාට ගොඩක් ප්‍රශ්න ගෙන දෙනවා. ඔයාගේ රැකියාවෙන් සහ වැඩවලින් පිට ජීවිතේ දියුණුවක් නැති වෙන්න පුළුවන්. අංක 3. ඔයා ඔයාගේ බීතිකාවලට දිනන්න දෙනවා. ඔයාටත් මේ කියන බීතිකාවන් තියෙනවාද කියලා බලන්න. ප්‍රතික්ෂේප වීම, සිත් වේදනා දීම, අහිමි වීම සහ වටිනාකමක් නැහැ වගේ දැනෙනවාද? මේ බය සහ බීතිකා කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මේවා අපිට තියෙන්නේ අපි අපේ ජීවිතයට හානියක් කරන එක වළක්වන්නට. නමුත් අසීමිත ලෙස බියවීම ඔයාගේ යහ පැවැත්මට බාධාවක් ගෙන දෙන්න පුළුවන්. ඔයාගේ අනාගත දොරටු සහ මාර්ග වසා දමන්න පුළුවන්. ඔයත් ආදරයට ප්‍රතික්ෂේප වීමට සහ පරාජයන් වලට බිය නම් ඔයාගේ ජීවිතයේ ලැබෙන්න තියෙන වටිනා දේවල් ඔයා අහිමි කරගන්නවා වෙන්න පුළුවන්. අංක 4. ඔයාගේ ජීවිතය ගැන ඔයා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔයාටත් මේ ඇඟ ඇතුලෙන් එන මම සතුටු නැහැ කියන ෆීලිං එක තියෙනවාද? ඔයාටත් සතුට නැතිද? හරියට ජීවිතේ මොකක් හරි දෙයක් අහිමි වෙලා වගේ. කේ රාමස් ලියපු මෙන්න මේ මීඩියම් ආටිකල් එකට අනුව තෘප්තිමත් නොවීමටත් මූලික හේතුව බිය වෙන්න පුළුවන්. මේක එන්නේ ඔයා අනිත් අය අසතුටු කරන්න කැමති නැති නිසා. ඔයත් හැම වෙලාවෙම අනිත් අය සතුටු කරන්න ගිහිල්ලා ඔයා දුකටපත් වෙනවද? ඔයත් අනිත් අයගේ බලාපොරොත්තු ගොඩාක් ඉෂ්ට කරන්න ගියාම, ඒගොල්ලන්ගේ විදිහට වැඩ කරන්න ගියාම ඔයාගේ බලාපොරොත්තු අහිමි වෙලා යන්න පුළුවන්. අංක 5. ඔයත් ගොඩක් වෙලාවට නෙගටිවිටි, එහෙමත් නැතිනම් අසුභවාදී විදිහට සිතනවාද? හැම වෙලාවෙම පෙර කරපු මිස්ටේක්ස් ගැන සහ මෙහෙම නොවුනා නම් කියලා දේවල් ගැන සිතනවාද? ජීවිතයේ ජයග්‍රහණ වගේම පරාජය වීමුත් තියෙනවා. වැදගත්ම දෙය තමයි දුකටපත් වෙන දෙයක් වුණාම ඒක ගැන හිතලා ඔයා ඒ ෆීලිංස් අඩු කරගන්න හිතන එක. ඒ කිව්වේ මේ ෆීලිංස් හංගාගෙන ඉන්න එපා, කාත් එක්ක හරි කතා කරලා හෝ විසඳා ගන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ වගේ මිදිලා ඉදිරියට යන්න සූදානම් වෙන එක. මේ වගේ දුක සහ වැරදි සහගත බව යන ෆීලිංස් වලට යටත් වෙලා ජීවිතය ගත කරන එක ඉතාමත් ලෙහෙසි දෙයක්. මේ නිසා ඔයත් මෙහෙම කෙනෙක් වෙන්න එපා. මීඩියම් ආටිකල් එකක් ලියපු ෂැනන් ඇෂ්ලිට අනුව මේ අතීතයේ ගැන සිතන වැරදි සහගත බවෙන් මිදෙන්න තියෙන හොඳම විදිහක් තමයි මේක භාවිතා කරලා ඔයා ජීවත් වෙන ලෝකය තවත් සුන්දර එකක් බවට පත් කර ගැනීම. අංක 6. ඔයාට වර්තමානයේ ජීවත් වෙන්න අමාරුයි. ඔයත් ඇය ගණනාවක් අනාගතය ගැන සිත සිතා ඉන්නවාද? හෝ අතීතයේ සිදු වුණ ඔයාට වෙනස් කරන්න බැරි දේවල් ගැන සිත සිතා ඉන්නවාද? මේ වගේ දේවල් ගැන සිතීම ඉතාම සාමාන්‍ය දෙයක් වුණත් ඕනවට වඩා මේවා ගැන සිතීමෙන් ඔයා ඔයාගේ වර්තමානය අහිමි කරගන්නවා වෙන්න පුළුවන්. ඔයා වර්තමානයේ, එහෙමත් නැතිනම් මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ ඔයා ඔයාගේ ජීවිතය සතුටු කරගන්න හැම මොහොතෙම දායක වෙනවා. අංක 7.
ඔයා ෆන් ගන්න එක මග හරිනවද? ඔයාටත් පොඩි කාලේ මතක් වෙද්දී පාඩම් කර කර ඉඳපුවාද මතක් වෙන්නේ? ඔයාට හිතෙනවද ඔයා කරපු ෆන් දේවල් මතක තිබුණා නම් ඊට වඩා හොඳයි කියලා? මේ ෆන් විනෝදජනක දේවල් ඔයාගේ මතකේ ගොඩක් රැඳිලා තියෙනවා. මේ අත්දැකීම් තමයි ඔයාව සාර්ථක පුරවැසියෙක් බවට පත් කරන්නේ. Psychology Today වෙබ්සයිට් එකේ මාක් බැකෝෆ් කියන ජීව විද්‍යාඥයාට අනුව විනෝදේ ලැබීම ජීවිතයේ සෞඛ්‍යයට සහ සතුටට ගොඩාක්ම වැදගත්. විනෝදකාමී දේවල් මගහැරීමෙන් ඔයාට මානසික සහ ශාරීරික වශයෙන් ප්‍රශ්න ගෙන දෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් තරහ යන ගතිය, මහත්වීම සහ හැඟීම් පාලනය කරගැනීමේ අපහසුතා පෙන්වා දෙන්න පුළුවන්. හරි, දැන් මට කියන්න මේ ලක්ෂණ හතෙන් එකක් හරි ඔයාට අදාළයිද කියලා. එහෙමනම් ඔයා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න මොනවද කරන්න යන්නේ? කමෙන්ට් එකක් දාලා පහතින් කියන්න. ඔයා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාලා උදව් වෙන කෙනෙකුට ෂෙයා කරන්න. මේ වීඩියෝ එකට පදනම් කරගත්ත තොරතුරු මූලාශ්‍ර පහතින් සඳහන් කරලා තියෙනවා. එහෙනම් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් දවසක හමුවෙමු.